අද අපි කතා කරන්න යන්නේ hash function එකේ තවත් application. මේක ඊටම වැදගත් application එකක් password. ඔයගොල්ලෝ computer එක පාවිච්චි කරනකොට නිතරම password එකක් use වෙනවා. operating system එකේ log in වෙද්දී මොන හරි information system එකේ log in වෙන්න password එකක් ඕන. ඔයාගොල්ලෝ enter කරන password එක මේ පරිගණකේ කොහොමද මතක තියාගන්නේ? මොකද මේක අපි එන්ටර් කරලා යූසර් රෙජිස්ටර් වෙන වෙලාවෙ පාස්වර්ඩ් එකක් එන්ටර් කරාම ඒ පාස්වර්ඩ් එක කොහේ හරි සේව් කරලා තියාගන්න ඕන. එහෙම නැත්නම් ඊළඟ අවස්ථාවේදී යූසර් ඒ පාස්වර්ඩ් එක එන්ටර් කරාම ඒ දෙක සමානද කියලා බලන්න. මේක කොහොමද කරන්නේ? මේක පාවිච්චි කරන්න මොනවාද මේක කරන්න මොනවාද පාවිච්චි කරන්නේ? ඇත්තටම යූසර් කෙනෙක්ව රෙජිස්ටර් කරන අවස්ථාවේ මොනහරි ইনফরমේෂන් සිස්ටම් එකකට යූසර් පාස්වර්ඩ් එකක් එන්ටර් කරුවොතින් ඒක අපි කොහේ හරි සේව් කරගන්න ඕන. උදාහරණයක් අපි හිතමු ඩේටාබේස් එකක් තියෙනවා. ඩේටාබේස් එක අපි සේව් කරගන්න ඕන නම් ඒ ඩේටාබේස් එකේ අනිවාර්යයෙන්ම ටේබල් එකක් තියෙන්න ඕන. යූසර් ටේබල් කියන්නේ. ඔතමේ යූසර් ටේබල් එකේ තමයි යූසර්ගේ පාස්වර්ඩ් සේව් කරන්න ඕන. එතකොට ඒ සේව් කරද්දි යූසර්ගේ පාස්වර්ඩ් එතකොට මේ user table එකේ backend database එක හරි file එක හරි කොහොමද තියෙන්න පුළුවන් columns අනිවාර්යයෙන්ම දෙකක් තියෙනකයි එකක user name එක තියෙනවා අනිත් එකේ password එක තියෙනවා එතකොට user අපි දමු user 1 කියන එකේ password එකක් enter කරොත් ඒක p1 කියලා table එකේ තියාගන්න. ඊපස්සේ user 2 කියන එකේ register වෙද්දි password එකක් enter කරොත් p2 කියලා table එකේ තියාගන්න පුළුවන්. ඒ වගේ එක එක users ලට අපි password මේ user table එකේ තියාගන්න පුළුවන්. හැබැයි user ගේ නම ඉදිරියෙන් එයාගේ password එක plain text විදියට හරියට enter කරපු වචනේ password එක plain text විදියට තියාගත්තොත් මේ database එකට හරි file එකට හරි access තියෙන ඕනම කෙනෙකුට මේ user ගේ password එක මොකද්ද කියලා දැනගන්න පුළුවන්. උදාහරණයකට Unix operating system එකේ තියෙන etc password කියලා file එකේ තමයි password තියෙන්නේ. අපි තමු ඕනම ইনফরমේෂන් සිස්ටම් එකක් අස්සොත් ඒකේ බෑක්එන්ඩ් ඩේටාබේස් එකක් තියෙනවා. ඒකේ තමයි ඇත්තටම මේ වගේ user table එකක් තියෙනවා. නැත්නම් කොහොමද users ලාගේ password කොහොමද කියලා සිස්ටම් එක දැනගන්නේ? ගොඩක් ඉස්සර මිනිස්සු මේ user name එකයි password එකයි මේ table එකේ තමයි තියන්නේ. සමහර අලුත් ইনফরমේෂන් සිස්ටම්ස් වල පවා experience නැති software architectures ලා design කරා මේ systems ඒ සිස්ටම් ඇතුළේ නිතරම ඩේටාබේස් එකේ user table එකක් තියෙනවා. ඒ user table එකේ user name යි password යි මේ plain text විදිහට enter කරලා තියෙනවා. save කරලා තියෙනවා. එතකොට ඕනම කෙනෙකුට මේ database එකට access තියෙනවා නම් එයාට මේ users ලගේ password එක බලා ගන්න පුළුවන්. එහෙම බලාගත්තාම එයාට ඊට පස්සේ system එකෙන් log වෙන්න පුළුවන්. කිලින්ම system එකට access කරන්න නැතුව database එකට access තියෙනවා නම් මේ user information ගන්න පුළුවන්. එතකොට user ගේ ඉදිරියෙන් මේ වගේ table එක password plain text විදිහට save කරන එක වැරදි දෙයක්. මේක ඕන කෙනෙකුට තේරෙනවා. එහෙනම් මොකද්ද කරන්න හොඳ විදිය? කෙනෙකුට කියන්න පුළුවන් අපි මේ password encrypt කරලා save කරමු කියලා. ගොඩක් අය දෙන්න හදන solution එක ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ කියන තුන අපි මේක encrypt කරමු. password එක encrypt කරලා save කරමු. ඒ කියන්නේ user 1 ගේ password එක enter කරන්නේ නැහැ. ඒක encryption algorithm එකට pass කරලා ඒකෙන් එන output එක අපි හිතමු c1 කියලා cipher text එක ඒක save කරමු. එතකොට user 2 ගේ password එක p2 මේක p1 enter කරා වෙනවා c2 c2 encrypt කරලා save. ඒක කරන්න පුළුවන්. encrypt කරලා save කරාම එතකොට මේකේ තියෙන encrypted password එක එතකොට කෙනෙකුට මේ table එක access කරවද්දී යාට පේන්නේ නැහැ. මොකද මේක encrypt හන්ද. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ඕනම encryption algorithm මේක තියෙනවා security key එකක් කියලා. අපි discuss කරා කලිනුත් encrypt කරනකොට අපිට key එකක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේ key එකෙන් තමයි password එක encrypt කරලා මේක save කරන්නේ. එහෙම කරුවොතින් අපිට මේ encrypt ආය user check කරන්න ඕන උතින් user password එක enter කරාම අපි p1 කියලා enter කරාම ඒක system එක read කරගන්නවා. ඊට පස්සේ මේ c1 කියලා
සයිකොටෙක්ස්ට් එක ගන්නවා ඒක එතකොට ඩීක්‍රිප්ට් කරන්න ඕන මේ කී එක පාවිච්චි කරලා එතකොට එනවා මොකක් හරි ටෙස්ට් එකක් අපි තුමු P2 කියලා එතකොට අපි බලනවා මේ P1යි P2යි සමානද කියලා එතකොට මේ P1යි P2යි සමාන නම් මේ යූසර් එන්ටර් කරපු පාස්වර්ඩ් එක හරි අපිට ඒක කරන්න පුළුවන් හැබැයි එතනක් තියෙන පොඩි ප්‍රශ්නයක් මොකද මේ එන්ක්‍රිප්ට් කරද්දී අපිට එන්ක්‍රිප්ට් කරලා ස්ටෝ කරන්න පුළුවන් අපි පාස්වර්ඩ් එක චෙක් කරද්දී ඒක ඩීක්‍රිප්ට් කරලා ගන්න ඕන හැබැයි ඩීක්‍රිප්ට් කරන්නයි එන්ක්‍රිප්ට් කරන්නයි මේ සිකියුරිටි කී එක ඕන තේ කියලා හැබැයි මේ කී එක කොහෙද තියාගන්නේ මේ කී එකත් අපි තව ටේබල් එකක් ගහලා කී ටේබල් කියලා ඒකේ මේ කීස් තියාගත්තොතින් මොකද වෙන්නේ වැඩක් නැහැ නේ එතකොට ඒ කෙනෙකුට මේ ටේබල් එකට යූසර් ටේබල් එකට ඇක්සස් තියෙනවා නම් කී ටේබල් එකට ඇක්සස් තියෙනවා එතකොට එතනින් කී එක ගත්තාම මේ වැඩේ කරන්න පුළුවන් ඒකින්ද අපි පාස්වර්ඩ් එක සේව් කරද්දී එන්ක්‍රිප්ට් කරලා සේව් කරන්නේ නැහැ ඒ වෙනුවට අපි පාවිච්චි කරන්නේ ඇත්තටම හෑෂ් හෑෂ් ඇල්ගොරිතම් අපි ඉගෙන ගත්ත හෑෂ් ඇල්ගොරිතම් එක තමයි ඒක වන් වේ ඇල්ගොරිතම් එකක් එතකොට අපි වෙන්නේ අපේ දැන් ඕන යූසර් ටේබල් එක තියෙනවා එතකොට මේක පාස්වර්ඩ් කොලම් එක මේ මෙතන එන්ටර් කරන්නේ හෑෂ් ඔෆ් ද පාස්වර්ඩ් හෑෂ් ඔෆ් ද පාස්වර්ඩ් තමයි එන්ටර් කරන්නේ එතකොට අපි users ලා ඉන්නවා user 1 user 2 වගේ එතකොට user 1 password p1 enter කරාම ඒක hash කරන hashing algorithm එකක් පාවිච්චි කරනවා hash algorithm අපි ඉගෙන ගන්න SHA 256 MD5 වගේ hash algorithm මොකක් හරි පාවිච්චි කරලා ඒක hash කරනවා එතකොට එනවනේ මොකක් හරි h1 කියලා අන්න h1 තමයි අපි enter කරන්නේ මේ table එතකොට ඊළඟ user hash කරාම p2 කියලා එතකොට මේක h2 කියලා එනවා h2 තමයි මේ ටේබල් එකේ තියෙන්නේ එතකොට මේ password table වල ඇත්තටම තියෙන්නේ ඒ users ලගේ නම් UI ඒ ඒ users ලගේ password වල hash values නැතුව real password නෙමෙයි එතකොට මේ වගේ hash values තිබ්බහම කොහොමද verify කරන්නේ user දෙවෙනි එතකොට කොයි වෙලේ හරි user login screen එකේ username එක තියෙනවා password එක තියෙනවා username එක u1 කියලා password එක p1 කියලා enter කරාම software එකෙන් ඒක read කරලා back end database එකට ගිහිල්ලා user u1 වල password එක hash එක ගන්නවා h1 කියලා. ඇත්තටම user දෙන්නේ hash එක. එතකොට user u1 හැබැයි මෙතන user enter කරන්නේ password එක p1 hash එක නෙමෙයි. එතකොට system එක ගිහිල්ලා user ගේ u1 වල hash එක h1 ගන්නවා. ඊට පස්සේ කොහොමද මේ user හරි password එක enter කරා කියලා බලන්නේ. ඒකට අපි කරන්නේ මේ user enter කරපු වගේ මේ p1 කියන එක අපි අර same hashing algorithm එකකට දාලා බලනවා මොකද h2 කියලා වගේයක් එන්නේ. අන්නේ h2 යි මේ table එකේ තියෙන h1 යි සමානද කියලා බලමු. එතකොට මේ දෙක සමාන නම් එකම user. මේ හෑෂ් එක දිහා බලලා ඇත්තටම මේ පාස්වර්ඩ් එක මොකද්ද කියලා බලන්න බෑ මොකද ඒවා හෑෂින් ඇල්ගොරිතම් වන් වේ ඇල්ගොරිතම් එක පැත්තකට විතරයි වැඩක්. කාටවත් මේකෙන් ආය ගන්න බෑ. පාස්වර්ඩ් එක මොකද්ද කියලා. ඒක වෙරිෆයි කරද්දිත් අපි කරන්නේ යූසර් නම දාලා පාස්වර්ඩ් එක දැම්මොත් මේ පාස්වර්ඩ් එකේ හෑෂ් එක කැල්කියුලේට් කරනවා ඉස්සර වෙලා. එතකොට මේ හෑෂ් වැලියු කියනවනේ අන්න මේ හෑෂ් වැලියු එකද බලනවා මේ ටේබල් එකේ තියෙන. එතකොට මේ user 1 ගේ නමට ඉදිරියෙන් මේ hash value එකම නම් table එකේ තියෙන්නේ නේද හරි user අපි ඒ user ලොග් වෙන්න දෙනවා ඒක තමයි ගොඩාක් information system වල කරන්නේ ඒ විදිහට තමයි අපි password ඒ information system වල save කරන්නේ අපි ඒ වගේ save කරද්දී මේ system එකේ hashing system එකේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා ප්‍රධානම ප්‍රශ්නේ අපි හිතමු එකම user sorry users ලා කීප දෙනෙක් ඉන්නවා user u1 u2 එකම password එක use කරනවා කියලා. එතකොට මේ user password එකක් use කරනවා p1 කියලා. ඒ password එකම තමයි u2 ත් use කරන්නේ. එතකොට මේ දෙන්නගේ password දෙක එකම නම් ඒ දෙන්නගේ hash value ත් එකම. එහෙනම් මේ table එක දිහා u3 කියලා user කෙනෙක් ඉන්නවා. එයාගේ h1 කියලා hash එකක් තියෙනවා. හැබැයි කෙනෙකුට මේ table එක access කරවදී value හැටි පේනවා මේ user u1 උන් user u3 පාවිච්චි කරන්නේ h1 පාවිච්චි කරලා තියෙන මොකක් හරි password එකක් හැබැයි ඒ password එකේ hash එක එකයි. ඒකට යා දන්නවා මේ users දෙන්නම පාවිච්චි කරන්නේ එකම password එක.
එක එක දුර්වලතා. අනිත් දුර්වලතාවය තමයි ගොඩාක් යූසර්ස්ලා ඔයගොල්ලෝ දන්නවා පාවිච්චි කරන්නේ හරිම සරල වචන. ඩික්ෂනරි වල තියෙන වචන තමයි පාවිච්චි කරන්නේ. නැත්තම් රටක නම, නමක්, ගමක් වගේ දේවල් තමයි පාස්වර්ඩ් ඉදිරියේ යූස් කරන්නේ ගොඩක් අය. ඒ ගොඩාක් අපි පාවිච්චි කරන පාස්වර්ඩ් හැටියට පාවිච්චි කරන වචන ඔන්ලයින් ඩික්ෂනරිස් වල තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ අවේලබල් ඩික්ෂනරිස් වල වචන මිලියන් ගණක් තියෙනවනේ. ගොඩාක් වෙලාවට ලෝකයේ ඉන්න යූසර්ස්ලාගේ 30%ක් විතර ඔය මිලියන් ගණක පාස්වර්ඩ් එකකින්, ඒ කියන්නේ වචනයකින් එකක් තමයි එයාගේ පාස්වර්ඩ් එක හැටියට පාවිච්චි කරන්න කියලා පාගන තියෙනවා. එහෙම වුණොත් මොකද මේකේ තියෙන ප්‍රශ්නේ? මේ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නේ. ප්‍රශ්නේ මේකයි, ඒ මිලියන් ගණක් වචන ඔල්රෙඩි මිනිස්සු දන්නවා, ලෝකයේ තියෙනවා, ඩික්ෂනරිස් වල අවේලබල් වෙලා. හැකර්ස්ලා මොකද කරන්නේ? මේ ඩික්ෂනරිස් වලින්, ඔන්ලයින් ඩික්ෂනරිස් වලින් මේ වචන අරගෙන ඒ හැම වචනයකමයි ඒ වචනවල තියෙන්න පුළුවන් පොසිබල් කම්බිනේෂන්ස් ලයි පාස්වර්ඩ් කැල්කියුලේට් කරලා. කැල්කියුලේට් කරලා ඒගොල්ලෝ වෙනම ඩේටාබේස් වල ස්ටෝර් කරගන්නවා වචනයි, වර්ඩ්ස් වි, ඒ වර්ඩ්ස් වල හෑෂු. එතකොට මේ වගේ වචන තියෙනවා, ඒ වචනට අදාළ හෑෂ් වැලියුස් තියෙනවා. ටේබල් එක ස්ටෝ කරලා තියාගන්නවා ඩේටාබේස් එක. සාමාන්‍ය ඩේටාබේස් එක, ඩේටාබේස් වල ට්‍රිලියන්ස් ගණන් රෙකෝඩ්ස් තියෙන්න පුළුවන්. එතකොට හැම වචනයකම හෑෂ් වැලියුස් ටේබල් වල ස්ටෝ කරලා තියාගන්නවා. ඊට පස්සේ කෙනෙක්ගේ පාස්වර්ඩ් එක බ්‍රේක් කරන්න ඕනෙනුත් ඒගොල්ලෝ කරන්නේ මේ වගේ මේ පාස්වර්ඩ් ටේබල් එකට ඇක්සස් ගත්තට පස්සේ අපි හිතමු එයා දන්නවා හරි මේ user 3 h1 කියන හෑෂ් එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේ h1 කියන හෑෂ් එක මේ ප්‍රී කැල්කියුලේට් කරපු ටේබල් එකේ තියෙනවද කියලා බලනවා. එතකොට මේ h1 කියන හෑෂ් වැලියු එක තිබුණොත් මේ ටේබල් එකේ එයා දන්නවා හරි මෙන්න මේ වචනේ තමයි එයා පාස්වර්ඩ් එකට යූස් කරන්නේ. මොකද මේ හැම වචනයකට අදාළ හෑෂ් වැලියු ටේබල් එක දාලා තියෙනවා. එතකොට හෑෂ් එකක් දැනගත්තොත් ඒ හෑෂ් එකේ ටේබල් එකේ තියෙනවද කියලා බලන එක තමයි කරන්නේ. එතකොට ටේබල් ලුක්අප් එකක් කරන්නේ. ටේබල් ලුක්අප් එකක් කරලා අදාළ වචනේ, ඒ කියන්නේ අදාළ පාස්වර්ඩ් එක හොයාගන්නවා, එකම හෑෂ් එක ජෙනරේට් වෙනවා. එතකොට මේ වගේ ටේබල් ලුක්අප්ස් අපි කියන ඩික්ෂනරි ඇටැක්ස් ටේබල්ස් නැත්නම් සමහර කියන ඔක කම්ප්ලිකේටඩ් වර්ෂන් එකට කියන රේන්බෝ ටේබල්ස් කියලා. මේවා ප්‍රී කැල්කියුලේටඩ්. ඒ කියන්නේ කලින් ඔෆ්ලයින් කැල්කියුලේට් කරලා ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. ඒක අවුරුද්ද කරා නැත්නම් අවුරුදු දෙකක් කරගෙන කට්ටිය හදා හදා හෑෂ් හදා හදා මේ ටේබල් වල ඇකියුමුලේට් කර තියාගන්න පුළුවන්. එතකොට කාට හරි කාගේ හරි පාස්වර්ඩ් එක බ්‍රේක් කරන්න ඕනවා මෙන්න මේ user table එකට ගිහිල්ලා ඒ user ගේ ඉස්සරහා තියෙන මේ hash value එක බලලා ඒ hash value එක main table එක තියෙනවද බලන්න. එතකොට ඒ hash value එක මේ table එක තියෙනවා නම් ඒ අදාළ password එක අරගෙන වචනේ අරගෙන ඒ වචනේ enter කරාම user නමට ඉදිරියෙන් ඒ user log වෙන්න පුළුවන්. hackerට log වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි ගොඩක් අය password break කරන්නේ. ඒකට කියනවා dictionary attacks. මේ වගේ dictionary attacks 30%ක් සාර්ථක වෙනවා කියලා හොයාගෙන තියෙනවා. මොකද ගොඩාක් අය ඔය ඩික්ෂනරි වල common වචන තමයි password ඉදිරි use කරන්නේ. ඒකයි අපි කියන්නේ ඒ වගේ වචන password ඉදිරි use කරන්න එපා කියලා. මොකද මේ වගේ hash values calculate කරපු pre-calculated tables තියෙනවා. එහෙමනම් අපි ඒකට මොකද කරන්නේ? හරි information system එකක් නම් හරි විදියට password show කරනවා නම් ඇත්තටම මේ system එකේ columns තුනක් තියෙනවා. user ගේ නම, ඊගාවට අපි කියන seed එක, ඊගාවට hash of the password. hash of the password. එක columns තුනක් තියෙනවා. password එකේ hash. hash එක ඇත්තටම මේ hash එක password එකේ hash එක නෙමෙයි. hash of the password and the seed. මොකක්ද ඒ කියන්නේ? එහෙම යූසර්ස්ලා ඉන්නවා user 1, user 2, user 3 කියලා. ඒගොල්ලන්ගේ password එකක් enter කරනවා මුලින්ම register වෙද්දී user 1 p1 enter කරා කියන password එකේදී. එතකොට මේ table එකේ දැන් අපි enter කරා. එහෙම enter කරාම වෙන්නේ මේ system එක automatically random number එකක් generate කරනවා. අපි හිතමු ඒකට අපි කියනවා seed එකක් කියලා. අපි ඒක random number එක s1 කියලා හිතමු. අන්නේ s1 උනි
මේ user enter කරපු p1 උයි එකතු කරලා ඒකේ hash එක calculate කරනවා. ඒක අපි හිතමු h1 කියලා. අන්න ඒ value එක තමයි මෙතන store කරන්නේ. ඒකත් එක මේ seed එක generate කරපු random value එකත් enter කරනවා. ඒතකොට user 2 password එක n password එක p2 කියලා enter කරොත් p2 උත් එක්ක මෙතන වෙනම random number එකක් generate කරලා s2. එතකොට ඒක s2 වෙන්න පුළුවන් h2 enter කරනවා. එතන මේ user h3 same password එක enter කරා. අපි හැම password එකක්ම store කරද්දී different different seed values s1 s2 s3 කිය generate කරන හන්දා ඒ seed එකත් password එක add කරලා ඒකේ hash එක ගන්න හන්දා මෙතෙන්ට එන්නේ h3 කියලා ගියා. මේ p මේ p3 p1 උයි මං කිව්ව සමාන උනත් මේ users ලා දෙන්නගේම password එක සමාන උනත් මෙතන S2, S3, S2, S1, S2, S3 के ला different different वेनात वेनात seed values ऐंड करना है ना मेथड तो इन्हें वेने वेने में hash values तो उनमें hash दिया बाला ला फिर क्या नंबर में users ला सामान password पावच करना है तो एक आम तरह वो मेहम seed देखता password save करो थी password जल hash seed देखा तक का एक तो कर ला save करो थी एक अने just hash गन ना तो hash of the password गन ना तो अभी गन ने hash of the seed plus password එහෙම කරාම වෙන්නේ dictionary attach කරන්න බෑ. ඒ කියන්නේ offline hash values calculations වැඩ කරන්නේ නැහැ. මොකද offline වචන ගොඩක් තියෙනවා. හරි අපි ඒ වගේ hash ගන්න පුළුවන්. හැබැයි ඒ වචන එක මේ password save කරද්දී different seed values නේ add වෙලා තියෙන්නේ. එතකොට මේ seed එක recommended size එක 64 bits වෙනවා. එතකොට එක වර්ඩ් එකකට 2 to the power 64 bits number of possible combinations seeds තියෙනවා. එතකොට මේ user table එක access කරෝතින් එයාට පේනවා username එක තියෙනවා seed එක පේනවා හැබැයි seed එකයි password එක add කරපු hash එක පේනවා. පෙනුනට මෙන්න මේ hash එක අර dictionary tables වල තියෙන hash එක වෙන්නේම නැහැ. මොකද මේතන තියෙන්නේ random number එක. එතකොට මේ වගේ table එකක් attack කරන්න නම් මේ random number එක අරගෙන අර dictionary එකේ තියෙන සේරම වචන වලට ඒ random number එක add කර කර high hash එක calculate කරලා බලන්න ඕන මොකක් හරි වචනයක් එනවාද කියලා. ඒ වචනෙට hash seed එක add කරොත් මේ hash එකම එන. අන්න ඒ වචනේ එතකොට username එකට පාවිච්චි කරන්න පුළුවන්. एक ठीक अमारुई मुकद रिसोर्सेस प्री कैलकुलेट कर ला हेम सीट एक हेम वाचन में ऐड कर ला करान ट्रेन पोर्टेबल्स के लग भी दिया तीनों है एक ठीक अरे सिंपल डिक्शनरी अटैक के का वड़ा अमारु प्री कैलकुलेट कर ला तीन अमारु लेकिन ना आप इधर तीनों प्रश्न ने याम ताक तो रखते विषय तो कोने गोड़ा ऑपरेटिंग सिस्टम्स वाला नॉर्मल इंफॉर्मेशन सिस्टम्स वाला user information තියන්නේ ඇත්තටම මෙන්න මේ වගේ table එක. hash algorithm එකක් පාවිච්චි කරලා. මොකද්ද මේ table එක? මේ table එකේ තියෙනවා username එක, seed එක, hash value එක, seed plus password. එතකොට initial වෙලාවේ මුලින්ම user කෙනෙක් register වෙද්දී යාගේ username එක අහනවා අපි තු u1 කියලා. යාගේ password එක අහනවා p1 කියලා. එතකොට සිස්ටම් එක random value එකක් generate කරන s1 කියලා ඒකට add කරනවා user enter කරපු p1 කියන password එක ඒකේ hash එක calculate කරනවා එතකොට අපි හිතමු මේක h1 කියලා අන්න h1 මේ table එකේ store කරනවා මේ s1 උයි user ගේ නම u1 උයි එතකොට user 2 කෙනෙක් වුණොත් user 2 different number අපි enter කරන s2 එතකොට මෙතෙන් තේනවා වෙනම hash එකක් ඒක h two in the pool. If the code H two in the comma the S two plus a password they could P two hash karamatamai H two in Ekatama Siddh. If the comma the make a verify karane, user on a enter karana of it may can able to log in no nama username make a U two here enter karana, password they could P two here enter karana. Enter karana pass say system make a karane. මේ ටේබල් එක දිහා බලනවා මේ සීඩ් එක යූසර් නේම් එක u2 ට තියෙන සීඩ් එක s2 එක ගන්නවා
එතකොට මේ user p2 කියලා password එකක් enter කරලා තියෙනවා. ඒක හරිද නැද්ද කියලා මෙයා දන්නේ නැහැ initially. එතකොට එයා කරන්නේ මේ ps2 ට add කරනවා user login වෙන අවස්ථාවේ enter කරපු p2 එක. ඊට පස්සේ එයා hash algorithm එකට යවලා hash value එකක් ගන්නවා. අපි හිතමු එන hash එක h3 වගේ අගයක් කියලා. ඊට පස්සේ එයා බලනවා මේ h මේ අගය මේකමද table එකේ තියෙන්නේ කියලා. මේ දෙක සමාන නම් මේ user හරි පාස්වර්ඩ් එක තමයි එන්ටර් කරලා තියෙන්නේ. වෙන මෙයා එන්ටර් කරපු මේන හෑෂ් එකට වඩා වෙන හෑෂ් එකක් නම් මෙතන තියෙන්නේ. ඇත්තටම මේ මේ එන්ටර් කරපු පාස්වර්ඩ් එක වැරදි. අන්න එහෙම තමයි යූසර්ස්ලා අපි ইনফরমේෂන් සිස්ටම්ස් වල යූසර් නේම් පාස්වර්ඩ් තියාගන්න. මෙන්න මේ යූසර් නේම් පාස්වර්ඩ් තියාගන්න අපි මොනවද පාවිච්චි කරන්නේ? මේ හෑෂ් ඇල්ගොරිතම්ස්. හෑෂ් ඇල්ගොරිතම්ස්. එතකොට හෑෂ් ඇල්ගොරිතම්ස් වල තියෙන ප්‍රධානම ඇප්ලිකේෂන් එකක් තමයි මේ යූසර් නේම් පාස්වර්ඩ් ස්ටෝර් කරන විදිය. එතකොට මේ විදිය තමයි සීඩ් එකක් එක්ක හෑෂ් කරලා යූසර් නේම් පාස්වර්ඩ් එක යූසර් නේම් එකත් එක්ක ඩේටාබේස් එකේ හරි කොහරි සේව් කරලා තියාගන්න එක තමයි හරි විදිය කෙනෙක් පාස්වර්ඩ් සේව් කරන්න ඕනේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න මේ වගේ පාස්වර්ඩ් වල තියෙන තව ඇප්ලිකේෂන්ස් මොනවද තව තියෙන්නේ කියලා ලස්සී ගාවට ඉගෙන ගනිමු. මේ වගේ ස්ටෝර් කරපු පාස්වර්ඩ් කොහොමද අපිට බ්‍රේක් කරන්න පුළුවන්ද? ඒවට මොන වගේ ටූල්ස් තියෙන්නේ කියලා.